ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද? එහෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දක්වා පැමිණි ගමන ටෙස්ට් තරඟ 149ක් ක්‍රීඩා කිරීමෙන් පසුව නවත්වනවා. ඇයි තවත් එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා නොකොට ටෙස්ට් තරඟ 150ක් දක්වා යෑමට හිතුවේ නැත්තේ? ඔව් මම ඇත්තම කියනවා නම් එහෙම ටෙස් නම්බරයක් ගැන හිතලා ගත්ත පුතේ නෙමෙයි. මට හිතනවා මම මේ තරඟ ටෙස්ට් තරඟ හතරක් ගහලා ඉවර වුණාම ඉවර කරන්න ඕනේ කියන කේ තමයි මම හිතේ. පහුවල තමයි මේ කට්ටිය කියද්දි තමයි 149 ඉවර වෙනවා කියන එක තමයි මට එතකොට තමයි එන වැටුනේ. කියන්නේ ඉතින් මොකද මම එතකොටත් හිතුවා මං ඉස්සෙල්ලයි ඒ ගැන හිතුවේ නැත්තම් ඇයි දැන් හිතන්නේ කියන්නේ. ඉතින් එහෙම එකක් මට මොකද ඇත්තටම එහෙම විශේෂත්වයක් නැහැ 150ක් ගහන්න ඕනේ කියලා. මං හිතන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටේ විදිහට තරඟ 100ක් සෙල්ලම් කරනවා කියන මං හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් මට වාසනාව ලැබුණා ඊටත් වඩා ඉදිරියට යන්න. ඉතින් එහෙම බැලුවාම මට තව එක තරගයක් සෙල්ලම් කරන්න ඕනේ මේක මේ වෙන්නේ එහෙම කියලා මට ඉදිරියට නෑ මට එහෙම හැඟීමක්. බන්දුල වර්ණපුර හා අර්ජුන රන්තුංග වැනි හිටපු ක්‍රිකට් නායකයන් ඔවුන් සමග ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයන් වෙනුවෙන් සටන් කළ අවස්ථා තිබුණා. එහෙත් ඔබ නායකයව සිටි කාලේ එසේ තමන් යටතේ සිටි ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ගැන එතරම් වාර්තා වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන විට ඔබට හමු හොඳම නායකයා කවුද? මට හම්බෙච්ච මං සෙල්ලම් කරලා තියෙන නායකයන් හතර පස් දෙනෙක් යටතේ. ඉතින් එහෙම බැලුවම ඉතින් අර්ජුන අයියා තමයි මතකයට එන්නේ. මොකද ඔහු අපේ ලංකාවේ ක්‍රිකට් වල යම් කිසි මහත් වෙනස් කරපු ක්‍රීඩකේ නායකේ කණ්ඩායමක් එක්ක. ඉතින් මම හිතන්නේ ඔහු කියලා තමයි. කැපිපෙනන ක්‍රීඩක යුගලක් ගැන කතා කළාම මීට දශක දෙකකට පෙර දුලිප් රෝයි ඊට පසුව අර්ජුන අරවින්ද මේ කාලේ මහේල සංගංකාර ගැන කතා වෙනවා. අනාගතයේදී එසේ නම් කළ හැකි යුගලක් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටනවාද? මම හිතන්නේ අපිට එක පාරට කියන්න අමාරු. මොකද අපි ඔය යුගල මුලින් පටන් ගත්තදී මං හිතන්නේ නෑ කවුරුත් හිතුවා කියලා මේක තමයි යුගලේ කියන එක. නමුත් ඒක කාලයක් යද්දි තමයි ඒ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. ඉතින් මං හිතන ඉදිරියටත් ඒ වගේ දෙයක් වෙයි කියලා. මම හිතන්නේ දැනට ඇන්ජලෝ ගොඩක් හොඳට ලකුණු අතර ඉන්නවා. මං හිතන්නේ ඔහුට තවත් කවුරු හරි එක ක්‍රීඩකේ සහායට එනවා නම් තමයි වටින්නේ. එක්කෙනෙක් හරි නැත්නම් ක්‍රීඩකයන් දෙදෙනෙක් හරි. ඉතින් අපි හිතනවා යුගලයක් නැතුව 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි ඒ කාර්ය කරයි කියලා. ඔබ තවමත් එක් දින තරඟ ක්‍රීඩා කරමින් කණ්ඩායම තුළ රැඳී සිටිනවා. ලබා ඇති අත්දැකීම් හා නවකයන්ගේ දක්ෂතා අනුව එවැනි හඳුනා ගැනීමක් කරලා නැද්ද? කියන්නේ 3-4 දෙනෙක් අපි දැකපු අය තමයි දැන් කණ්ඩායමේ සෙල්ලම් කරන්නේ. කියන්නේ ළඟින් තිරිමාන, දිනේෂ්, චන්දිමා, දැන් අලුතෙන් රෝෂන් දික්වැල් එක්ක අතර ඉන්නවා. ඉතින් හොඳ තරුණ ක්‍රීඩකයෝ. ඔවුන්ට ගොඩක් හොඳ අනාගතයක් තියෙනවා. කෞශල් සිලම් මම හිතන්නේ මෑත කාලෙදී අපිට හම්බෙච්ච හොඳ ආරම්භක ප්‍රතිඵල. ඉතින් මම හිතන්නේ ඔවුන්ට ටෙස්ට් ක්‍රීඩාවේ තව සෑහෙන කාලයක් නෙලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ඒ වගේ කිනුත් ඉෂ්ට. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව අනාගතයේදී තෝරාගන්නේ ක්‍රීඩාවෙන් රටට සේවයක් කරන්නද, දේශපාලකෙක් විදිහට රටට සේවයක් කරන්නද? නෑ මට මම හිතන්නේ දේශපාලනය ගැන අදහසක් තියෙනවා කියලා. ක්‍රීඩාවේ වුණත් මම බලන්න ඕනේ මගෙන් මට කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කොහොමද මට උපකාර කරන්න පුළුවන් කියන එක. මට යම් කිසි දැක්මක් තියෙනවා. ඒ දැක්ම මට ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඒකෙන් යම් කිසි විදිහක අනිතාරමක් යම් කිසි විදිහක උපකාරයක් කරන්න පුළුවන් නම් තරුණ ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම මම පසුබට වෙයි. ඔබට ඇති දැනුම හා අධ්‍යක්ෂින් සමග ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක වීමට කැමැත්තක් නැද්ද? මං හිතන්නේ අපි විස්තර විචාරකෙක් වුණත් මගේ
මම දැන් ගත කරපු අවුරුදු 17ක 18ක ක්‍රිකට් ජීවිතේ මට එළියට යන්න ටිකක් අමාරුයි. ඒක මොකද අපි සංචාර අපේ කාලය කල්පනාකරණය කරන එක හැම දෙයක්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා සමාන වෙනවා. ඒ වගේ කාලයක් වැය කරන්න වෙනවා. ඉතින් මට වෘත්තීය විදිහට විස්තර විචාරකයෙක් වෙන්න කියන එක ගැන මම එතරම්ම පැහැදීමක් නැහැ. නමුත් يعني මට ඉඩ පහසු ලැබෙන වෙලාවකදී යම් කිසි සංචාරයක් දෙකක් මගේ ආසාව උග කරන්න පුළුවන් නම් මම ඒකට ඉදිරිපත් වෙනවා. නමුත් වෘත්තීය මට්ටමේ මුළු කාලයම යොදවලා කරන්න ජාත්‍යන්තර තරඟ තීරකවරයෙක් ලෙස කටයුතු කරන්න ICC විසින් තනතුරක් පිරිනැමුවොත් ඒ බාර ගන්නවාද? මම ඒ පිළිතුරම මට දෙන්න ඕනේ. මොකද එතකොට අර ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා සමානම පරිශ්‍රමයක් වැයමක් දරන්න වෙනවා. එතකොට කාලයත් එක්ක ඉතින් මම හදන්නේ ඒකෙන් පොඩ්ඩක් මිදෙන්න කියන එක. ඉතින් නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට පුළුවන් විදිහට මට කාලය පාලනය කරන්න පුළුවන් විදිහට යම් සිදයක් ආවොත් මට ඒක කරන්න. සෑම වසරකම ඉන්දියාවේ IPL තරඟාවලිය හා චැම්පියන් ලීග් තරඟාවලිය පැමිණියාම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් පාලකයන් අතර ප්‍රශ්න මතුවෙනවා. මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කෙසේද? මම හිතන්නේ අපි හැමදෙස්සම කියන දේ තමයි ප්‍රශ්න කියන දේවල් වලට පිළිතුරු තියෙනවා. ඉතින් ඒ පිළිතුරු හොයන්න නම් අපි යම් කිසි විදිහක මධ්‍යම ස්ථානයකට එන්න ඕනේ. දෙපාර්ශ්වෙ. ඒ දෙපාර්ශ්වෙම තියෙන කරුණු කාරණා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න. ඉතින් ඒක කරන්න පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් පමණයි. ඉතින් සාකච්ඡා නොකර තීරණ ගන්න ගියොත් එතකොට තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. මම හිතන්නේ දෙපාර්ශ්වෙ හැමදෙස්සම පුළුවන් නම් සාකච්ඡා වලින් මේ ප්‍රශ්න විසඳ ගන්නවා. දෙපාර්ශ්වයටම ලැබෙන්න පුළුවන් ලාභය වැඩි. ඉතින් ක්‍රිකට් ආයතනය පැත්තෙන් බැලුවත් උන්ටත් යම්කිසි ලාභයක් ලැබෙනවා. ක්‍රීඩකයන් පැත්තෙන් බැලුවත් උන්ට යම්කිසි ලාභයක් ලැබෙනවා. මොකද අපි හැමදෙස්සම මතක තියාගන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් රට නියෝජනය කරන එක අපි කොයි වෙලාවකත් කියලා නෑ. අපි රට නියෝජනය කරන්නේ නෑ කියලා. නමුත් මේක වෘත්තීය මට්ටමින් කරන ක්‍රීඩා. ඉතින් ඒ ස්ථානයේ ඉඳලා අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන තමයි හැමදාම බලන්නේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගත්ත තීරණ ගැන තෘප්තිමත් වෙනවද? මම හිතන්නේ අපි මුල් කාලේදී අපිට ප්‍රශ්න තිබ්බට අන්තිම අවුරුදු 4-5 කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මොකද මම හිතන්නේ අපි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ක්‍රීඩකයන් මේ තරගවලට යවන්නේ ඒ ඔස්සේ ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ප්‍රමාණයක් වැඩි. ඉතින් මම හිතන්නේ එකඟතාවය මත මම හිතන්නේ දෙපාර්ශ්වයම හොඳ ස්ථානයකින් මීට වසර 3කට පෙර IPL තරඟ වෙන්දේසීදී වැඩිම මුදලකට අලෙවි වූ විදේශ ක්‍රිකට් ක්‍රීඩකයා ඔබයි. එහෙම ඉල්ලුමක් ලැබුණෙත් ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නිසායි. ඒක නැතිවෙන හැඟීම මොන වගේද? ඔය මම හිතන්නේ ලොකු ආඩම්බරයක්. මොකද අපි ඒ තරඟාවලියට ගියත් අපි වෙන ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ ප්‍රාන්ත කණ්ඩායම වල සෙල්ලම් කරත් අපි එංගලන්තේ ගිහිල්ලා අපි කවුන්ටි ප්‍රාන්තයකට සෙල්ලම් කරත් අපි ශ්‍රී ලාංකිකයෙක් කියන එක තියෙන ඒකත්වයේ තියෙනවා. ඉතින් අපි ඒ වගේ කණ්ඩායමක් අපි තෝරගත්තාමත් මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැමෝටමත් ඒක ආඩම්බරයක්. ඉතින් අපි ඒ ස්ථානයේ ඉඳලා තමයි ඉන්නේ කරන්නේ. නමුත් මතක තියාගන්න ඕනේ හැම ක්‍රීඩකයෙක්ම පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවා ක්‍රීඩකයෙක්. ඉතින් ඒ තැන ඉඳලා අපි රට හැම දිශම නියෝජනය කරනවා. කොයි වෙලාවකත් අපි කියලා අපි රට නියෝජනය කරන්නේ නැහැ කියන්නේ. නමුත් ප්‍රාන්ත කණ්ඩායම එහෙම නැත්නම් ක්‍රීඩා සමාජයක් නියෝජනය කරද්දී ඒ දේ වෙනස් වෙනවා. මොකද ඒක දැන් හදලා තියෙන ක්‍රමය ඒක වෙනස්. ඒ කියන්නේ පාපන්දු ක්‍රීඩාවේදී අපි ගිහිල්ලා මැන්චෙස්ටර් යුනයිටඩ් හරි චෙල්සි හරි රයල් මැඩ්‍රිඩ් හරි බාර්සලෝනා වලට ගහද්දී ඒක ගහන්නේ වෙනම රටවල් වල ක්‍රීඩකයන් නැහැ. ඉතින් ඒ තත්ත්වෙට ක්‍රිකට් ක්‍රීඩාවත් දැන් ගිහිල්ලා තියෙනවා. නමුත් රට නියෝජනය කරනවා. ඒට අමතරව අතන නියෝජනය කරන අවස්ථාවල් ලැබිලා තියෙනවා. ඉතින් ඒ දෙක පටලව ගන්න නරකයි. එතන ගිහිල්ලා සෙල්ලම් කරා කියලා අපි රට නියෝජනය නොකර ඉන්න. ඒත් රට නියෝජනය කරන ගමන් තමයි අතන ගිහිල්ලා සෙල්ලම් කරා. ඉතින් මම ඒක වැරද්දක්. ඒක ක්‍රීඩා ලෝලෙන් පටලවාගෙන කියලාද ඔබ කියන්නේ? නෑ මම දන්නේ ක්‍රීඩා ලෝලෙන් පටලවාගෙන කියලා සමහර පුද්ගලයන් පටලවාගෙන. පුද්ගලයන් ආදී. කවුරු හරි පටලවාගෙන තියෙනවා.
ඔබ එදා SSC ක්‍රීඩාංගණයේදී ටෙස් පිටියෙන් සමුගෙන යන විට සමහරු ඇඬුවා. සමහරුන්ට ඇඬුණා. අත වශයෙන්ම ඔබ ගැන තියෙන තක්සේරු ඔබ දන්නවාද? මම හැමදෙසම බලන්නේ මම කොහොමද රට හොඳටම නියෝජනය කරන්න කියන එක. ඉතින් ඒ නියෝජනය කරන පුළුවන් තරම් රට ජයග්‍රහණය ලබාගන්න. ඉතින් ඒ තත්ත්වයෙන් දෙද්දී මම හැමදෙසම කියපු දේ තමයි ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන් අපිව හරි විදියට දැකලා තියෙනවා, හරි විදියට බලලා තියෙනවා. උනා අපිට හරි විදියට සහයෝගය දක්වනවා. ඒ කියන්නේ අපි දිනන වෙලාවේ වුණ අපිත් එක්ක කවුරුනෝ අපි කරදිලා ඉන්න වෙලාවේ වුණ අපිත් එක්ක එකට හිටියා. නැතුව කණ්ඩායම උන් කොයි වෙලාවකත් පල්ලෙහාට දැන්නේ නැහැ වෙනත් රටවල් වල කණ්ඩායම් වගේ. ඉතින් එතකොට අපි ගොඩක් ආසාවෙන් තමයි අපි රට නියෝජනය කරන්නේ, ඒ ක්‍රීඩා වලින් නියෝජනය කරන්නේ. මම හිතන්නේ ඒ තක්සේරුව තමයි. ඒකනම් ඔබගෙන ඔබේ තක්සේරුව ඔබ දන්නවා. මම හිතනවා මම දන්නවා කියලා. මොකද මම හිතනවා මම ක්‍රීඩා කරේ හැම දෙසම රට වෙනුවෙන්. ඉතින් එතනින් එහාට මම වෙනත් යම් කිසි දෙයක් බලාපොරොත්තු ක්‍රීඩා කරද්ද කියලා. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ ශ්‍රී ලංකා පිළලද පරාජයෙන් පසුව ඔබට බලවත් ලෙස චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය ඔබ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වැරදි මතයක් ගොඩනැගුවා. ඒ ගැන ඔබ ගත් පීවර මොකක්ද? මම ඔවුන්ට ඒක දැනුම් දුන්නා. ඔවුන්ගේ කනගාටු ප්‍රකාශ කරලා මට එවලා තිබ්බා. නමුත් මම ඒකට සෑහීමකට පත් වුණේ නැහැ. ඉතින් නමුත් අවාසනාවකට වගේ එක එක පුද්ගලයන්ගේ එක එක ආකල්ප වෙනස්. මට ඒක ඉදිරියට ගෙනියන්න තිබ්බා. නමුත් මම බැලුවා මගේ මට ඒකෙන් ලාභ ප්‍රයෝජනයක් නැහැ. මේ එක පුද්ගලෙක් නැත්තම් දෙන්නෙක් හින්දා මේ මගේ කාලය වැය කරන එක. නමුත් අද වෙනතුරුත් මම ITN වහිනී සේවයේ කිසිම වැඩසටහනකට සහභාගී වෙලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මම කරන දෙයක්. ඔවුන් මට ඒ මට ලැබෙන යුතු ඒ හරි පණිවිඩය දෙනකම් මම ඒ ආයතනයත් කිසිම සම්බන්ධතාවයක් ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක්වත් නැහැ. මහිලා හා සංඝකාරය යන ක්‍රිකට් පිටියේ වගේම හතරේ සීමාවෙන් පිටදී හොඳ යාළු ක්‍රිකට් වාර්තාව අතරත් මේ සම්බන්ධය කැපී පෙනෙනවා. මේ යාළුකමේ විශේෂත්වය මොකක්ද? විශේෂත්වය කියන්නේ ඉතින් අපි දෙන්න ඒක නැගුණ මිත්‍රත්වය මැදින් දෙන්නටම උදව්වක් තියෙනවා. කොහොමද ඒක ගොඩ නැගිලා තියන්නේ? මොකක්ද ඒ මිත්‍රත්වයේ පසුබිම තියෙන කියන එක. ඉතින් ඒකේ ඉඳන් තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් අපි බලන්නේ දෙන්නට දෙන්න පුළුවන් තරම් උදව් කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව පුළුවන් තරම් උපරිම තත්ත්වයකට යන්න. මම දන්නේ සංගමට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ ඒක තමයි තාමත් වැඩගත් මිත්‍රත්වේ. සංග අන්තිම අවුරුදු පහය තුළ අපි හැමෝම අභිභවයි ඉදිරියට ගිහින්. ඒක ලොකු ආඩම්බරයක්. ඒකෙන් ඇත්තටම කණ්ඩායමට ලොකු හොඳ දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒ මිත්‍රත්වය අනිත් දේවල් වලට දැන් ගිහිල්ලා තියෙනවා. අපේ ව්‍යාපාර කටයුතු වලට වෙනත් දේවල් වලට. ඉතින් මම හිතන්නේ ඒක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම ලකුණු සම්බන්ධය ගොඩනැගෙන්නේ සංගා හා මහේල අතර. ඒ ආවර්ජනය කරන්නේ කොහොමද? ගොඩක් සන්තෝෂයි. මොකද ඉතින් තමන්ගේ ඉතාමත් හොඳ මිත්‍රයෙක් වගේ තත්ත්වයකට එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. පසුගිය 2020 ලෝක කුසලාන ජයග්‍රහණ කිරීමෙන් පසුව මෙරට ගුවන්තොටුපළින් ගොඩ බැස්සාම ඔබත් සංගකාරත් ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව අවි අතර ගත්තා. ඔවුන්ට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කළා. මේ තිබුණ විරසකයක් මේ වත්මන් තීරෙන්ට බලපෑවද? ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අපි මම හැමදෙස්සම අපි කණ්ඩායමට හරි අපිට හරි ක්‍රීඩිකයන් විදිහට පෞද්ගලික මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම ඒක පසුබටලා නැහැ. ඒක මගේ චරිතයේ තියෙනවා. මම ඉතින් ඒ වෙලාවේ මම ලෝක කුසලානේ අවධානය යොමු කරා. මොකද ඒ ප්‍රශ්නේ ඇති වුණේ ඉස්සෙල්ලා. නමුත් ලෝක කුසලානේ හින්දා මම ඒ ප්‍රශ්නේ ගුණට ගන්න නැතුව ඒ මගේ හිතුවේ හේතුවක් කිමිට කරලා ඇවිල්ලා. නමුත් මම ඊට පස්සේ එකවා කරපු දේවල් වැරදි කියන එක පෙන්වලා දුන්නා. ඒගොල්ලෝ පිළිගත්තද? පිළිගන්න නොගෙන එක ඒකගොල්ලන්ගේ දෙයක්. නමුත් අපි සාකච්ඡා මාර්ගය යම් කිසි ස්ථාවරයකට එන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපි හරි කියන ප්‍රතිපත්තියේ මම ඉන්නවා. මොකද එහෙම නැතුව නම් අපිට විරුද්ධ ඕනට යම් කිසි දෙයක මේකක් ගන්න තිබ්බත්. නමුත් මම ඊට පස්සේ ඒ ප්‍රශ්නය තිරින් ඉවර අපි මේ ගත්ත තීරණයට කිසිසේත් මේ ප්‍රශ්නයවත් වෙනත් දේවල්වත් බලපෑවේ නැහැ. මේක තනි කියලා මගේ පෞද්ගලික තීරණයක්. නමුත් මම හැමදෙස්සම කියපු දෙයක් තමයි මම කණ්ඩායම යම් කිසි අසාධාරණයක් කරනවා නම් ඒ වෙනුවෙන් කමිටින් නැති පසුබට වෙන්නේ.
ඔබ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා මොහොතේදී මෙරට රාජ්‍ය නායකයායිට සහභාගී වුණා. මේක විශේෂ අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් තිබෙන දේශපාලන වටපිටාව මොකක්ද? නෑ මම හිතන්නේ මුඩ්ලි සමගදිත් ජනාධිපතිතුමා ආවගාමට. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා එතුමා මගේ සමගින්. ඒක මෙතරම් වර්ණවත්ුනේ නෑ. උමදන්නේ ජනාධිපතිතුමා හොඳ ක්‍රිකට් ලෝලියක කොහේ හිටියත් අපේ ක්‍රිකට් තරගන අරබනවා. අපිට අපි කොහේ සෙල්ලම් කරත් අපි හොඳ සෙල්ලම් කරොත් ඔහු දුරකථනයෙන් කණ්ඩායම අමතලා ඔහුගේ ඔහු සුබ කතනවා. ඉතින් මම හිතන්නේ ඒ පසුබිමින් නම් තමයි එතුමා ආවේ. ඉතින් 2009 පාකිස්තානයේදී වෙච්ච සිද්ධිය ඉඳලාම එතුමා එක්ක අපි ළඟින් ආශ්‍රය කරනවා. මොකද එතුමා හැමදේ තිබුණු බැරි වැඩි වුණා. ඔව් මම හිතන්නේ එතුමා අපිට ඒ වෙලාවේ දක්වපු ගරුත්වයත් ඊට පස්සේ කණ්ඩායමටත් අපිට ආපු ප්‍රශ්නවලදී එතුමා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරපු එක. ඉතින් මම හිතන්නේ එතනින් තමයි ඒ ගොඩනැගෙන. නමුත් මම හිතන්නේ පෞද්ගලිකව කමට වඩා මම හිතන්නේ එතුමා අපි කණ්ඩායමට කරලා තියෙන සේවය අගය කරන පුද්ගලෙක්. ඉතින් මම හිතන්නේ ඒක තමයි පසුබිම. අර්ජුන රන්තුංග ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා වුණා. පසුව දේශපාලනට ආවා. පසු කලෙක සනත් ජයසූරිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා වුණා. පසුව දේශපාලනට ආවා. වර්තමානයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාටත් මේ දේශපාලන බලපෑම තියෙනවද? නෑ මට එහෙම යෝජනා නෑ. මට දැන් වර්තමානයේ කිසිම එකක් නැහැ. ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දේශපාලනය කරනවා කියන්නේ ලොකු පරිශ්‍රමයක් දැම්මා, ලොකු කාලයක් වැය කරලා කරන ඕන දෙයක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ කාර්යෙ මම ගොඩක් අගය කරනවා. නමුත් මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මම හිතන්නේ මට ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. නමුත් සමාජයට යම් කිසි විදිහක සේවයක් වෙන්න ඕනේ නම් මම හිතනවා මට ඒක මම මේ ඉන්න තත්ත්වයේ ඉඳගෙන මට ඒක කරන්න පුළුවන්. මම ගොඩක් අන්තිම වුරුදු 10 තුල මම ගොඩක් මුදල් දීලා තියෙනවා ඒ වැඩසටහන් වලට, විශේෂයෙන්ම පිළිකා රෝගය පැත්තට ඒ ස්පිතාල කරන වෙනත් අන්දමි. ඉතින් මට ඉදිරියේදීත් මට ඒ දේ කරන්න පුළුවන්. මම ඔරෙඩි සංගයි එකතු වෙලා අපි ගුණජන ජයපතනම යනත් දේවල් කරලා තිබුණ තුන නැගෙනහිර පළාතේ, දකුණු පළාතේ. ඉතින් තරුණ ක්‍රීඩකයන්ට මගේ පෞද්ගලික දරේ මම ක්‍රිකට් සෙල්ලම් කරන්න පාසල් වලට මම ගොඩක් දේශපාලනට එන්න කියලා ප්‍රබල යෝජනාවක් ආවොත් ඔබේ සහෝදරයාගේ අභාවයෙන් පසු පිළිකාරෝහලක් දැනිමේ ඔබේ අදහස් ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කළොත් මගේ ජීවිතය වෙනස් වෙච්ච කාරණයක්. ඉතින් මම හැමදෙසෙම බලන්නේ මිනිස්සුන් උදව් කරා. ඒ ඔස්සේ තමයි පිළිකාරවල ඒ වැඩසටහන යනවා. මොකද ඒක සෞඛ්‍ය මත්තයන්ශය යටතේ දැන් තියෙන්නේ. අපි වෙනම අපේ පෞද්ගලික කණ්ඩායමක් එක්ක අපි යාපනය අපි පිළිකාරවල හද දෙනීම කරලා අපි භාර දුන්නා ගිය ජනවාරි මාසේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මුදල් එකතු කරලා දකුණු පළාතේ පිළිකාරවලක් ඉදිරිවනාගේදී හදන්න. අපිට ඒකට තව අවුරුදු තුනක් විතර කාලය පෑවේවි. නමුත් ඒ අදිෂ්ඨානය එක්ක ඒ වැඩසටහනේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරගෙන යන බලාපොරොත්තු. ඔබට හමුවු හොඳම පුහුණු කරුවා ගැන කතා කළොත් මන්නම මගේ පාසල් පුහුණු කරුව තුන්දෙනාම හිටන්නේ නෑ. මිස් දසිනාරා පොඩස ජාතිසේනා කරනවා. මොකද ඒ දුන්න තමයි මට හරි පාර පෙන්නේ කරුණ කීඩෙක් විදියට. නමුත් ජාත්‍යන්තර මට්ටමේදී මට ඉතාමත් හොඳ පුහුණු කරන කීප දෙනෙක් මම හමුණා. මුලින්ම රෝයි ඩෑෂ්, ඊට පස්සේ මැලනේ ඩැග්වොට් මොකම මොරු කුමා සේවක රේකෝස් ටෝමුලි, ට්‍රෙවර් ඩේවිස්, ජෝන් ඩයිසන්, ජෙෆ් මාර්ෂ්, ග්‍රෑම් ෆෝඩ්, පෝල් ෆාබ්‍රිස්, ඉතින් ඒ හැම දෙයක්ම යම් කිසි දෙයක් මම ඉගෙන ගත්තා. ඉතින් මම දැන ගොඩක් වාසනාවන්ත ඒ වගේ කණ්ඩායමක් මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතේ හොඳම කියලා කෙනෙක් දැකලා දැනුනේ නැහැ කියන්න අමාරුයි. මොකද මම හිතන්නේ ඇත්තම කියනවනේ හැමෝම එක්කම හොඳ පුහුණු කරුවෝ තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒකෝලංගෙන් අපිට යම් කිසි දෙයක් ලැබෙනවා. දැන් ක්‍රිකට් විධායක සභාව අතරත් නව පුහුණුකරුවෙක් පිළිබඳව කඹ ඇදිල්ලක් තියෙනවා.
පිරිසක් කිනා විදේශ පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. තවත් පිරිසක් ඒ වචනයට විරුද්ධයි. ඔබ ඉන්නේ කොතනද? මම ඒක කියන්න අමාරුයි. මොකද ඒක එතන දැන් අපි ලෝකුසලානකට යන්න ඕන මෙන්න තියෙන ඉතින් කණ්ඩායම ස්ථාවරය ගැන ඉතාමත් වැඩගත් බලන්න කොහොමද මේ 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 දේ වෙන්නේ කියන එක. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කීප දෙනෙක් මම හිතන්නේ ලෝකුසලානෙන් පස්සේ එක් දින තරගවලින් වුණත් අයින් වෙන්න වූ අවකාශය තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි තරුණ ක්‍රීඩකයන් ආදේශ වෙද්දී හොඳ මුළු කිරීම කණ්ඩායමක් අපිට ඉන්න ඕනේ. අනිත් එක ඒ කණ්ඩායම දෙක තුනක් ඉදිරියට යන්න ඕන කණ්ඩායමත් එක්ක. මොකද ඒ මාරු වීම එක්ක ඉතින් විදේශ කුණුකරුවෙක්ද ලංකාවේ කෙනෙක්ද කියන එක ගැන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් කවුද හරි පුද්ගලයා කියන එක තමයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත්වීම ගැන කතා කළාම එදා SSC තරඟේ දැවී යාමින් පසුව සංගක්කාරගේ ප්‍රතිචාරය බොහෝ දෙනා ප්‍රශ්නාර්ථයක් ඇති කරගත්තා. ඒ ඔබට ප්‍රශ්නයක් නැද්ද? නෑ, මම ඉතින් ඕට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ලොකු ප්‍රේක්ෂකයන් එදා ඇවිල්ලා හිටපු හින්දා ඉතින් මම දැන් ඔවුන්ට ස්තුති කරපු එකක් තමයි කරේ. ඉතින් මම මේ කිසි වැරද්දක් බොහෝ දෙනා කියන්නේ දෙන්න කතා කරගෙන තීරණ ගන්නවා ඇති කියලා. එනිසා ඔබ මේ ගැන කුමක් හෝ දෙයක් දන්නවා ඇති. මම දන්නේ නෑ. මම ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ ඒක සංගයෙන් මහන්න ඕනේ. නමුත් අර සංග කිව්වා වගේ ඔටුන්න ප්‍රතිචාරය ලැබිච්ච කින්න තමයි. මේ සංගයෙන් අපේ හොට කියන්නේ මහල හොඳම යාළුවා. මහලට කියලා ඇති අපි විශ්වාස කරනවා. මම ඇත්ත කියන්නේ මොකද මම එහෙම ගැන කතා කරලා නෑ. මාත් එක්ක එහෙම කියලා නෑ. නෑ, අනිවාර්යෙන්ම නෑ. මොකද මම මගේ සමගින් ගැන මම ඌත් එක කතා කරලා තමයි මේ තීරණ දෙන්නේ. එහෙම කිසිම මේකක් තිබෙන්නේ. නමුත් මං කියන අපි දෙන්නම දන්න දෙයක් තමයි අපි ලොක්කුසලානෙන් පස්සේ එතන දෙන්නම දාන ස්ථිරයි. ඒක ස්ථිරයි. මොකද අපිට තව ලොක්කුසලානෙකට යන්න ශක්තිය නැහැ. ඒක තමයි අවුරුදු 4 කියන්නේ. අපි දෙන්නගේ වයසත් එක්ක බලුවා. ඉතින් මම හිතන්නේ අපි දෙන්නම මේ දේ කියලා තියෙනවා. අපි ළඟ ලොක්කුසලානෙන් පස්සේ එක් දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්න. දැන් සමහර දෙනා සංගණන් මහේලා වගේ කීයේ කියයි ඉන්නේ නැහැ. නොකියමයි කියලා. මේ සමුගෙන යන්නේ ඇත්තටම සන්තෝෂයෙන්ද? සන්තෝෂයෙන් යන්නේ. මොකද මං හිතුවා ඒ තීරණය දුරට ටිකක් ගන්න එක මිට වඩා අමාරු වෙයි කියලා. නමුත් ඒක අමාරු වුණා. නමුත් මං හිතපු තරම් අමාරු ඉස්සු තියෙන නැන්නේ නෙමෙයි. මං ගොඩක් සන්තෝෂයෙන් යන්නේ. මොකද මං මේ අවුරුද්දේ මං ලකුණු 1000ක් වාර්තා කරලා තියෙනවා ටෙස්ට් තරගවලදී. ඒක ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ අවසන් ඉනිම දෙකේදී ලකුණු 94ක් ගත්තේ නැත්නම් ලකුණු සාමාන්‍ය 50ට අඩු වෙනවා කියලා දැනගෙන තරඟයට ගියේ. මට කිව්වා. නමුත් මම ඒ ගැන එච්චර ලොකු අවධානය දෙන්න කෙරේ. නමුත් මම අවසන් තරඟට ඇද්දි මම අඩිෂනල් ඇද්දි මම කොහොමරි ඒක ගන්න උත්සාහය දානවා කියලා. නමුත් ඉතින් ඒක ඒ විදිහට වුණ නෑ. අනගාටු වුණා. නමුත් ඒක හින්දා වෙන විශේෂත්වයකට නෑ. මම ටෙස්ට් දිවියේදී වැඩිපුරම කරදර කර පන්දු යවන්නා ගැන කීවොත් එකෙක්ම කියන්න අමාරුයි. හැබැයි 3-4 දෙනෙක් ඉන්නවා. මම හිතනවා මම මුලින්ම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ආපු කාලේ මම දැනේ වසීම් අක්‍රම්, ග්ලෙන් මක්‍රම්, සක්ලෙන් මක්‍රම් වගේ පන්දුවන් ජ්‍යෙෂ්ඨ පන්දුවන් ටිකක් හිටියා. ඉතින් ඔවුන්ගේ ඒ කීප දෙනා ටිකක් අමාරු නම් මම ෂේන් වෝන් එකේ තරම් තරම් සෙල්ලම් කරන්න නෑ. නමුත් ඒත් ඒ වගේ හොඳ පන්දුවන් කීප දෙනෙක් හිටියා මම ආපු අලුත්. ඒ තරුණ ක්‍රීඩකයෙක් විදිහට මට ලොකු රංජනයක් තිබ්බා. ඉතින් ඒකත් එක්කම සෙල්ලම් කරන්න කෙනෙක් මම පුළුවන් විදිහට සෙල්ලම් කරා. නමුත් පසු කාලේ මට තේරෙනවා මම යම් කිසි දේවල් මීට වඩා වෙනස් විදිහට කරන්න තිබ්බ කියලා. නමුත් ඒක තමයි අත්දැකීම කියන්නේ. දැන් වුණත් අපි සෙල්ලම් කරනවා පන්දුවන් තමයි හොඳ පන්දුවන් වෙන්නේ. ඉතින් හැම වෙලාවකම මුක්ක සෙල්ලම් කරද්දී හොඳ රජනක් තියෙනවා. ඉතින් ඒක ඒක තමයි අපිට තියෙන රාශිය. තරංගයට පෙර නෙට් එකේ පුහුණු වීම වලදී කවුද කරදර කරේ? මම හිතන්නේ මුරලී. ඉතින් අපේ කණ්ඩායමේ ඉන්නේ දෙක ලොකු සහනය චමින්ද වාස් මුරුමගේ නන්දන ලොකු පුතාම තමයි පන්දුවන් නන්දනේ. මුලින් ආපු කාලේ ලසිතුත් හරි අමාරුයි සෙල්ලම් කරන්න. විශේෂයෙන්ම ඒ පන්දුවන් ඉන්න තාක්ෂණයට කිත්තාම තමයි ක්‍රීඩකේ පන්දුවන් නන්දනේ. ඉතින් දැන් ටිකක් ලේසි වෙලා තියෙනවා. නමුත් දැන් වුණත් ලසිත මාධ්‍යවේදීන් ගැන මොනවත් කියන්න තියෙනවද?
කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් ඇත්ත කතා කරපු කෙනෙක්. සමහරක් අය ඒකට එතරම් කැමති නැහැ ඒ දවස්වල. නමුත් මම හිතන්නේ මම පසු කාලයේදී උඹ තේරුම් ගන්න තියෙනවා මම මොනවගේ පුච්චරෙද්ද කියන එක. මම කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. නමුත් යම් කිසි විදිහක අසාධාරණයක් වෙනවා නම් ඕනුණක් වැරදි මාර්ගයක යනවා නම් මම උඹට කියලා තියෙනවා ඔය වැරදි මාර්ගය වැරදි කියලා. ඉතින් ඒක හරියට ගත්තකෝ අය හරියට අරන් තියෙනවා. අනිත් අය යම් කිසි ප්‍රශ්න ඇති කරන් තියෙනවා. නමුත් මගේ ප්‍රශ්නයක් නැහැ. මොකද මම හැමතිස්සෙම ඍජුවම කතා කරපු තුරු.